ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ තවත් ප්‍රඩක්ට් රිවියු එකක් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම. අද මම ඔයාලට අරගෙන ආවේ LG ලගේ 4K smart TV review එකක්. ඉතින් අපි ඉස්සෙල්ලා මේක unbox කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේක ගැන සම්පූර්ණ විස්තර කතා කරන්න. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් interesting එකක් වෙවි කියලා. ඉස්සෙල්ලම අපි කතා කරමු ස්ක්‍රීන් එක ගැන. මේකේ 4K එහෙම නැත්නම් අල්ට්‍රා HD ඩිස්ප්ලේ එකක් තියෙනවා. ස්ක්‍රීන් සයිස් එක අඟල් 43යි. විශේෂම දේ මේකේ තියෙන්නේ IPS පැනල් එකක්. ඒ නිසා හොඳ view angle එකක් තියෙනවා. ඉතින් අපිට ඕනම පැත්තක ඉඳලා පැහැදිලි රූප බලා ගන්න පුළුවන් මේ IPS පැනල් එක නිසා. ඩිස්ප්ලේ එකේ රිෆ්‍රෙෂ් රේට් එක හර්ට්ස් 50යි. දැන් අපි බලමු මේකේ තියෙන ports මොනවද කියලා. මුලින්ම තියෙනවා power slot එක, ඊළඟට optical digital audio out එකක් තියෙනවා. ඊළඟට තියෙනවා ethernet port එක. අවශ්‍ය නම් අපිට මේ TV එක network එකකට සම්බන්ධ කරගන්න පුළුවන් මේ ethernet port එකෙන්. මේ තියෙන්නේ දෙවෙනි USB port එක, ඊළඟට තුන්වෙනි HDMI port එක තියෙනවා. පහලින් අපිට බලාගන්න පුළුවන් අර පරණ තාලේ ටීවී වල වගේම වීඩියෝ ඔඩියෝ ඉන්පුට්ස් තියෙනවා. අපිට අවශ්‍ය නම් මේ ටීවී එක DVD ප්ලේයර් එකකට සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඊළඟට තියෙනවා ඇනලොග් ඇන්ටනා පෝට් එක. මෙන්න මේ සයිඩ් එකෙන් අපිට බලාගන්න පුළුවන් පළවෙනි USB පෝට් එක, ඒ වගේම පළවෙනි සහ දෙවෙනි HDMI පෝට්ස් දෙක. ඊට අමතරව Wi-Fi Bluetooth connectivity එක තියෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් අපේ කටහඬ පාවිච්චි කරලත් මේ smart TV එකට commands දෙන්න. TV එක ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම රිමෝට් එක ගැන කතා කරන්න ඕන. ඉතින් මේ රිමෝට් එක LG ලා හඳුන්වන්නේ LG Magic Remote කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් smart TV එකක් එක්ක වැඩ කරද්දී keyboard එකක් mouse එකක් ඕන වෙනවා මේක පාලනය කරන්න. නමුත් මේ LG Magic Remote එක TV එකට mouse එකක් විදිහට වැඩ කරනවා. ඒ නිසා අපිට mouse එකකින් කරගන්න ඕන හැම දෙයක්ම මේ රිමෝට් එකෙන් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මම අර කලින් කිව්වනේ මේ ටීවී එකට අපිට කටහඬ පාවිච්චි කරලා විධාන දෙන්න පුළුවන් කියලා. ඉතින් අන්නේ වොයිස් කමාන්ඩ්ස් දෙන්න අවශ්‍ය කරන මයික් එක තියෙන්නේ මේ රිමෝට් එකේම. ඒ නිසා අපිට මේ දේවල් වෙනුවෙන් වෙනම ඩිවයිසස් අරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි, ඊළඟට අපි මේකේ තියෙන ප්‍රධාන ෆීචර්ස් ගැන කතා කරමු. මම ආසම ෆීචර් එකක් තමයි මේකේ තියෙන ෆිල්ම් මේක මොඩ් එක. Film maker mode is a mode in which we can ensure that the original intent of the filmmaker. The Film Foundation was created to restore and preserve classic films. මේ filmmaker mode එක මුලින්ම හඳුන්වලා දුන්නේ 2020 අවුරුද්දේදී. මේකෙන් කරන්නේ මොකද්ද කියලා පැහැදිලි කරොත්, අපි දන්නවා සාමාන්‍යයෙන් TV display එකක් නිෂ්පාදනය කරද්දී ඒකේ picture quality එක වැඩි කරන්න ඒ TV එකේම inbuilt enhancements තියෙනවා. උදාහරණයක් විදිහට සාමාන්‍ය video එකක වර්ණ තීව්‍රතාවය වැඩි කරන්න HDR effect එක පාවිච්චි කරනවා. ඒ වගේම තව motion smoothing කියලා enhancement එකක් තියෙනවා. මේකට soap opera effect කියලත් කියනවා. ඒ විතර නෙවෙයි, එක එක සමාගම් වලින් මේ motion smoothing වලට එයාලට අනන්‍ය එක එක නම් දාගෙන තියෙනවා. LG ලා මේක නම් කරලා තියෙන්නේ through motion කියලා. ඉතින් සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් ෂූට් කරන්නේ FPS 24 ෆ්‍රේම් රේට් එකකින්. එතකොට සාමාන්‍ය smart TV එකක ෆ්‍රේම් රේට් එක FPS 50 හෝ ඊට වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ motion smoothing වලින් කරන්නේ අර FPS 24 ෆිල්ම් එක TV එකේ FPS 50ට ගැලපෙන්න හදන්න original frames මැදට fake frames එකතු කරනවා.
හැබැයි හොලිවුඩ් ඩයිරෙක්ටර්ස්ලා වැඩි දෙනෙක් මේ ටීවී නිෂ්පාදන සමාගම් කරන වැඩේට කැමති වුණේ නැහැ. ඒකට පළවෙනි හේතුව තමයි මේ මෝෂන් ස්මූතින් නිසා, ඒ වගේම කලර් එන්හාන්ස්මන්ට්ස් නිසා ටීවී ස්ක්‍රීන් එකකින් ෆිල්ම් එකක් බලන කෙනෙකුට කවදාවත් අර ඔරිජිනල් ෆිල්ම් එකේ එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන්නේ නැහැ. දෙවෙනි හේතුව තමයි මෝෂන් ස්මූතින් වලදී එකතු වෙන ෆේක් ෆ්‍රේම්ස් නිසා රූප රාමුවල පොඩි බොඳවීමක් සිද්ධ වෙනවා. මේක ෆිල්ම් එකක් ස්ලෝ කරොත් හොඳින් බලාගන්න පුළුවන්. හැබැයි මේ ටීවී වල එන ඉන්බිල්ට් එන්හාන්ස්මන්ට්ස් සමහර ඒවා ඔෆ් කරන්න පුළුවන් කමක් නැහැ. සමහර ඒවා අපිට එකින් එක ඔෆ් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි සමහර ඒවා දන්නේ නැහැ කොහොමද මේ ෆිල්ම් එකේ ඔරිජිනල් ක්වලිටි එකට ගැලපෙන විදිහට මේක ඇඩ්ජස්ට් කරන්න කියලා. මේ අපහසුතාවයට විසඳුමක් තිබුණේ නැහැ ගිය අවුරුද්දේ ෆිල්ම් එක මොඩ් එක හඳුන්වලා දෙනකම්ම. ඉතින් මේ ෆිල්ම් එක මොඩ් එකේදී සිද්ධ වෙන්නේ ටීවී එකේ තියෙන ඔක්කොම ඉන්බිල්ට් එන්හාන්ස්මන්ට්ස් ඔෆ් කරලා දාලා ඩයරෙක්ටර්ස්ලා ෆිල්ම් එක ෂූට් කරපු විදියටම. ඒ කියන්නේ ෆ්‍රේම් රේට් එක විතරක් නෙවෙයි, කලර් ග්‍රේඩියන්ස්, බ්‍රයිට්නස්, වයිට් බැලන්ස් වගේ මේ හැම එකක්ම ඒ ඔරිජිනල් ෆිල්ම් එකේ විදියටම බලන්න පුළුවන් වෙන එක. Watching it in filmmaker mode is the best way to ensure that. Please watch it in filmmaker mode. In filmmaker mode. Watch it in filmmaker mode. You should watch it in filmmaker mode. Filmmaker mode. Filmmaker mode. Filmmaker mode. ඉතින් ඔයාලට enhancements අවශ්‍ය නම් filmmaker mode එකෙන් අයින් වෙන්න පුළුවන්. original film එක රස විඳින්න ඕන නම් filmmaker mode එක on කරගන්න පුළුවන්. මේක තමයි මම මේ TV එකේ දකින ආසම කරන feature එක. ඊළඟට ඕනම ස්මාර්ට් ටීවී එකක වගේම ඔයාලට මේ ටීවී එකෙත් Netflix වගේ මූවී ප්ලට්ෆෝම්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වෙබ් බ්‍රවුස් කරන්න, YouTube යන්න, ස්පෝර්ට්ස් ඇලර්ට්ස් ඔන් කරන්න, මේ හැම දෙයක්ම කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ ටීවී එකද LG ලගේ ThinkU Smart Home app එක සපෝට් කරනවා. LG ThinkU app එක කියන්නේ ගෙදර පාවිච්චි කරන හැම LG විදුලි උපකරණයක්ම Smart Home system එකකට සම්බන්ධ කරන්න පුළුවන් hub එකක් විදිහට වැඩ කරන app එකක්. මේ feature එක වැඩ කරන්නේ Bluetooth වලින්. තවම මම අසම කරන feature එකක් තමයි මේ Smart TV එකේ Google Assistant සහ Alexa built-in feature එකක් විදිහට එනවා. මේකෙන් ඔයාට ambient intelligent lighting වගේ දේවල් හදාගන්න පුළුවන්. හැබැයි මම නම් තාම එහෙම setup එකක් හදුවේ නැහැ. ඒ වගේම Alexa එකට LG ThinkU app එක setup කරලා ඒ හරහා smart home system එකක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේව තමයි විශේෂයෙන් කියන්න ඕන කරුණු ටික. ස්මාර්ට් ටීවී ගැන ඔයාලගේ අත්දැකීම්, අදහස් මේ හැම එකක්ම කමෙන්ට් කරන්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට අපිට පුළුවන් අපේ දැනුම හැමෝම එක බෙදා ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතන යාළුව අතර ෂෙයා කරන්න. ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ ටිකේ කොනේ channel එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාට පුළුවන් මම ඊළඟට වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඒක notification එකකින් දැනගන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආයෙමත් දවසක හමුවෙමු. අලුත් වීඩියෝ එකකින්.